අයිබුවන් ජැක්දහි දවසක් ප්‍රබෝධමත් සතියක් වේවා ඔබ සැමට. අපි ජීවිතයේ බොහෝ දේවල් ලොකුවට හිතනවා. ඒක ඉතා වැදගත් දෙයක්. ඇතැම් දෙයක් පිළිබඳව ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න ව්‍යාපාරයක් වෙන්නට පුළුවන්. ලොකුවට කල්පනා කරන එක ඉතා වැදගත්. නමුත් අපි යමක් ආරම්භ කරන්න ඕන බොහොම පොඩිවට. පළවෙනි පියවර තබන්න තමයි ටිකක් අමාරු. ඒ නිසා ඔබ මහා පරිමාණයෙන් දේවල් ගැන හිතුවට ඒවා සැලසුම් කරාට අපි ආරම්භ කරන්න ඕන බොහොම පොඩිවට. එතකොට තමයි අපට අත්දැකීම් ලැබෙන්නේ. අපට එන ගැටලු පිළිබඳ අවබෝධයක් එන්නේ. ඉන් පසුව තමයි පියවරෙන් පියවර නගා සිටවන්න අවශ්‍ය දැනුම, අත්දැකීම, උපදෙස් මඟ පෙන්වීම අපට ලැබෙන්නේ. ඒ නිසා අපේ පරිසරයේ, අපේ සමාජ පරිසරයේ අපි ඔබ හැමෝටම බලාපොරොත්තු තියෙනවා. හැබැයි මේ බලාපොරොත්තු වලට යන්න අවශ්‍ය මාර්ගය තමයි අපි දන්නේ නැත්තේ. ඒ නිසා ඒ ගැන ටිකක් කල්පනා කරලා, හොඳින් සැලසුම් කරලා, හිතලා, කතා කරලා, උපදෙස් අරගෙන එවැනි දේවල් තවත් වෙනත් අය ආරම්භ කරලා, ඒවා බංකොලොත් වෙලා, ඒවා කඩා වැටුණු තැන් පිළිබඳව විමසලා, හොඳින් දෙයක් පිළිබඳව අවධානයෙන් යමක් ආරම්භ කරනවා නම් මේ සමාජ ක්‍රමයේ ඇතුළේ ඔබට දියුණුවක් තියෙනවා. ඒ නිසා එහෙම හිතමින් ධනාත්මක ජීවිතයට ප්‍රවේශයක් ගන්න. හැම වෙලාවෙම සිතන්න ධනාත්මක, ඔබට යමක් කරන්න පුළුවන්. ඔබ ශක්තිමත්. ඔබ තුළ යම් විභවයක් තියෙනවා. ඒ නිසා ඔබට නැගී සිටින්න පුළුවන් කියන ඒ ශක්තියත් එක්ක අපි අදත් ආරම්භ කරමු ජ්‍යොතිෂයේ ධනාත්මක යොදාගෙන පාර කියන තරක වැඩසටහන. අදත් ඉන්නවා මෙදිරි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිසමත්ම. ආයිබන් කියලා පිළිගන්නවා. ආයිබන් සර්. ලස්සන දවසක් හිතවතුනි මංජුල මහත්මයා. අපි හිතවතුනි යමු කරන කේන්දරසටහන අපි හැමදාමත් මතක් කරනවා. මේ තීන් බොහොම සුරක්ෂිතව අපි තබාගෙන ඉන්නවා. ඉතින් වැඩසටහනේ අවසානයේ අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔබටත් පුළුවන් ඔබේ කේන්දරසටහන අපිට යොමු කරන්න. පාර කියන තාරකා තැපැල් පෙට්ටිය 699 කොළඹ කියන ලිපිණයට. අමතක නොකර කේන්ද්‍ර සටහනත් එක්ක නිවසේ විදුලි බිල් පත නැත්නම් ජල බිල් පතේ වන්න අපට ඒ වෙනුවෙන් කිසියම් බලපෑමක් දරන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිස මහත්මයා සැදී පැහැදී ඉන්නවා. මංජුල මහත්මයා බොහෝ දිනක් සතිය ආරම්භන්නේ බලාපොරොත්තු තියාගෙන සැලසුම් හදාගෙන මේ සතිය වැඩ කොටස පිළිබඳව. ඉතින් තියෙන බාධක ජයග්‍රහණ පිළිබඳව දැනගන්න බොහෝ දිනක් උනන්දුවෙන් උත්සාහයෙන් තියෙනවා. ඒ වගේ මංජුල මහත්මයා අපි පසුගිය සති තාමත වැදගත් මාතෘකාවක් කතා කළා. අනාගතය පිළිබඳ කිසියම් දැක්මක් තියෙන මෙමිනි කෙනෙකුට තියෙන බාධක, ඒ මාර්ගයට යන්න පුළුවන් කෙටි ක්‍රම සහ දියුණුවක් තියෙනවද නැත්නම් බාධක එනවද කියලා දැනගන්න ඉතා වැදගත් ජ්‍යොතිර්වේදයේ තියෙන යම් ප්‍රවණතාවයක් වෙනවද අපි කතා කළා. විශේෂයෙන් යෝග සම්බන්ධයෙන් මට මතක හැටියට අපි භද්‍රා යෝගයේ සම්බන්ධයෙන් කතා කළා. ඉතා හොඳ පැහැදිලි කිරීමක් මංජුල මහත්මයා පිළිබඳව කළා. මාළවී යෝගයේ වෙන යෝග. ඉතින් අදත් මම ආරාධනා කරනවා එවැනි ඉතාමත්ම වැදගත් තැනකින් යෝගයකින් වැඩසටහන සාකච්ඡා කරමින් ආරම්භ කරමින් අදත් වැඩසටහන ආරම්භ කරන්න ඔබතුමාට ආරාධනා කරනවා. උසුමිත් සුන්දර දවසක්, යහපත් උදෑසනක්, ජීවිතේ දිනන්න පුළුවන් සතියක්ම වෙන්නයි අපේ පැතුම. සුමිත්ගේ ගත්ත ආරම්භය ඉතා වැදගත්. ලෝකයේ විශ්මජනක නිර්මාණවල නිර්මාණයේ ආරම්භය ගත්තම අපිට ආසන්නයෙන්ම තියෙන නිර්මාණයක් තමයි රුවන්වැලි මහා සෑය, රත්නමාලි සෑය. ඒ සෑය මහ විශාල නිර්මාණයක්, ලෝක ප්‍රකට නිර්මාණයක් වෙන ඒ නිර්මාණයේ මුලින්ම එදා දුටුගැමුණු රජ්ජුරුවෝ විසාගෙන නැකතෙන් තමයි මුල් ගලක් තියලා තියෙන්නේ. එදා තනි ගලකින් මුල් ගලකින් ඇනබුව ඒ මහා සෑය, රත්නමාලි සෑය අද මුළු ලෝකයේම සිළු දිනාගේ කතාබහට ලක්වෙන වඳින පුදන නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පුංචි තැනකින් ස්ටෙප් බයි ස්ටෙප් අඩියෙන් අඩිය ජීවිතය ආරම්භ කිරීම තමයි හරිම වැදගත් වෙන්නේ. හැබැයි එදා ඒ ආරම්භයට තව ගොඩ දිනෙකගේ දායකත්වයක්, සුමිත් කුවාගේ උපදේශනත් වැදගත් වෙලා තියෙනවා. ඒ වගේ අපි ඒ වගේ ගත්ත විශ්මජනක නිර්මාණයක් තමයි ටච් මහල. අද ලෝකයේ සිළු දෙනාගේ ආකර්ෂණය දිනාගත්ත ටච් මහල බලන්න ලෝකෙ නොයෙකුත් රටවල් වලින් ඉන්දියාවට පැමිණෙනවා. ඒ ටච් මහලේ ආරම්භය වෙන්නේ එකම එක නැකතකට තියෙන මුල් ගලකින්. පසුකාලීනව ඒ ගලෙන් ගල ඇවිල්ලා මහා විශාර නිර්මාණයක් බිහි වෙලා තිනවා.
ලෝකේ ඕනම විශ්මජනක මහ විශාල නිර්මාණවල ආරම්භය අන්න අර වගේ ස්ටෙප් බයි ස්ටෙප් ස්ටෙප් බයි ස්ටෙප් අඩියෙන් අඩිය උඩට ආපු නිර්මාණ. හැබැයි මේ අපි ඕනම දරුවෙක් ඉපදිලා ඉපදිච්ච ගමන්ම ඇවිදින්න බෑ. නමුත් පළවෙනිම ගුරුවරයා වෙන්නේ දරුවගේ අම්මා. අම්මගේ ඇඟිල්ල බබාට දීලා දරුවට දීලා දරුවව අඩියෙන් දෙකෙන් ඇවිදින වයස ආවම ඇවිද්දවන්නේ අම්මා. එතකොට පළවෙනි ගුරුවරයා වෙන්නේ අම්මා. අයන්න අයන්න ඈන්න ඈන්න කියලා දෙන්නේ අම්මා. ඉතින් ඒ විදිහට ආරම්භය ගන්න දරුවා පසුකාලීනව අම්මටත් උගන්වන්න සමතෙක් වෙන තැනටපත් වෙන අවස්ථා තියෙනවා. අම්මටත් කියලා දෙනවා හරි වැරද්ද. අම්මටත් ඇඩ්වයිස් දෙන පුතෙක් වෙනවා. අම්මගේ එකම පැතුම මගේ පුතා රජ වෙන්නයි. ඉතින් ඒ තැනට යන්න තරම් මුල් ආරම්භය දෙන්නේ අම්මා. වැටි වැටි නැකිටින මගේ පුංචි පුතා ඉන්නවද? ඒ වගේ ගීත නිර්මාණයේ උනේත් ඒ නිසා. ඉතින් ඒ වගේ මුල් ආරම්භයේදී කාගේ හරි රැකවරණයක්, කාගේ හරි රුකුලක්, කාගේ හරි උපදේශනයක් අවශ්‍යයි. අපි සියලු දෙනාම අයන්න අයන්න ඈන්න ඈයන් යන්න ඊයන් උයන් උයන් ආදී වශයෙන් අකුරු වලින් ගෙනගෙන 1 2 3 4 කියලා බෝඩ් ලෑලිවල කළුගල් ලෑලිවල කුරුටු ගගා ඊට පස්සේ ඉංග්‍රීසි යම්කිසි ගීත නැත්තම් ABCD ආදි වශයෙන් එක ෆොයම් අපි ගෙනගෙන තමයි ඊට පස්සේ මහාචාර්යවරු ආචාර්යවරු වෛද්‍යවරු ශල්ල වෛද්‍යවරු නීතිඥවරු ඉංජිනේරුවරු ගුරුවරු වැනි උසස් වූ නිර්මාණ බිහිකරන සමාජයට වැඩදායි පුද්ගලයන් බිහි වෙන්නේ. එවැනි වූ ආරම්භයකට ආරම්භය සුමිත් කිව්වා වගේම පුංචි ආරම්භයකින් තමයි අවසානයේ මහ විශාල නිර්මාණ බවට පත් වෙන්නේ. බලන්න පුංචි උල්පතකින් වෙන මහා විශාල දෙය ලිඳක් ගංගාවක් මහමූදක් උල්පතකින් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. අද අපි කතා කරන්නේ සුමිත් කිව්වා වගේම කේන්ද්‍රයක කොයිතරම් මහා ප්‍රබල යෝග තිබුණත් ඒ කේන්ද්‍රයේ අපි දන්නවා කේන්ද්‍රයක අනාගත පලාපල කීමේදී ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා මහා දසාව. පුද්ගලයෙක් අද දවසේ ගත කරන මහා දසාව. පුද්ගලයා ගත කරන ඊළඟ අන්තර් දසාව. විදසාව. සූක්ෂ්ම දසාව. ප්‍රාණ දසාව මේවා හරි වැදගත් දසා පලාපල කීමේදී. මොකද යම්කිසි මහ දසාවක් තමන්ට සතුරු හෝ මුඩ අසුභවාදී නීච දසාවක් වුණත් පොඩි ෂේප් එකක් තියෙනවා අන්තර් දසාව හොඳ වුණොත්. ඒ කියන්නේ අර හස්බන්ඩ්ට නරක වුණත් වයිෆ්ට පොඩ්ඩක් හොඳ වුණ ෂේප් වගේ එකක්. මහ දසාවේ අන්තර් දසාව මහ දසාවත් අසුභ වෙලා අන්තර් දසාවත් අසුභ වුණොත් පොඩි විදසාවෙන් ෂේප් එකක් තියෙනවා. මගේ කොල්ලට හොඳ නම් ඒක උපයන එකෙන් ඒකගේ රැකවරණයෙන් පොඩි ෂේප් එකක් තියෙනවා වගේ එකක් පවුලේ. මහ දසාවේ අන්තර් දසාවේ විදසාවත් එහෙමනම් ඒත් අසුබන සූක්ෂ්ම දසාව බාලයා. බාලයා නිසා පොඩ්ඩක් ෂේප් ඒකට ඒකිට ආදරින් නිසා මේ ගොල්ලන්ගෙන් උදව්වක් ගන්න පුළුවන් ෂේප් එකේ අපිට මේ තියෙන ප්‍රශ්න ටික निराකරණය කරගන්න කියනවා වගේ එකක්. මහ දසාවේ අන්තර් දසාවේ විදසාවේ සූක්ෂ්ම දසාවත් නැති වුණොත් එහෙම අන්තිමේට සූක්ෂ්ම දසාව ඒකෙන් චූටි ෂේප් එකක් තියෙනවා. අද දවස කොහොම හරි ෂේප් කරගත්තොත් හෙට එළි වෙනකම් මේ පැය ගන්න විතරයි ප්‍රශ්නේ මට. ඊට පස්සේ බොසා හම්බෙලා මොකක් හරි ෂේප් එකක් දාගන්නවා කියන වගේ එකක්. අපි දකිනවා මහා ගංගාවකින් අතු බෙදිලා යන ආකාරය. ගංගාවක් ගලාගෙන ගිහිල්ලා අතු බෙදිලා 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 යනවා වගේ තමයි මේකත් හරියට. ඊ මහදසාව දසා පලාපලයේදී වැදගත් ස්ථානයක් ගන්නවා වගේම පුද්ගලයේ පෙරභවයේ කරන්නා වූ කුසල් ශක්තිය අනුව ඔහුගේ ජීවිතයට ලබාගෙන තියෙන ශක්තිය කොතරක්ද කියන එක මැන බලන එක දක්ෂ ප්‍රවීණ තුන්වෙනසක් ඇති ජ්‍යොතිර්වේදියෙක්ගේ යුතුකමක්. මොකද එතනදී අපි ඕනම දෙයක් තක්සේරු කරනවනි. අපිට දෙයක් ලැබුණාම අපි තක්සේරුවක් කරනවා. අඩුම වශයෙන්
දැන් මට මතකයි පුංචි කාලේ ඇඟිල්ලෙලිලා අම්මත් එක්ක පොලේ යනකොට අම්මා පොල්ගෙඩිය අරගෙන පොල්ගෙඩිය හොල්ලලා කන්ට ලං කරලා හොල්ලනවා. පොල්ගෙඩිය මෙහෙම බලනවා. ඒ තක්සේරුව. සිංහල අලුත් අවුරුදු කාලේදී වළාඳක් මුට්ටියක් ගත්තම බලන්නේ අහස දිහා මුට්ටියත් එක්ක. බලනවා මේ මුට්ටියේ කිරිබත් වෙනකොට උතුරලා යයිද? යටින් මේ වතුර ගලයිද? එතන මේ ඒ වගේ තක්සේරුවක් කරනවා. බලන්න ආච්චිල සී විශේෂයෙන්ම සීයා බුලත් පිටක් ගන්න ගියාම බුලත් අතක් ගන්න ගියාම දුම්කලේ මෙහෙම දිගාරිනවනේ. ආ ඊට සුවඳ බලනවා. උන්නේ මේ දුම්කලේ නම් එච්චර හරි නෑ මට වෙන එකක් දුන්නා නම්. දුම්කලේ දිගාරලා සුවඳ බලන තක්සේරුවක් කරනවා. අන්න ඒ වගේ ජ්‍යොතිර්වේදී ප්‍රවීණ දක්ෂ තුන්වෙනිසරි ජ්‍යොතිර්වේදීතුමා පුද්ගලයාගේ කේන්ද්‍රයේ තක්සේරුවකට ලක් කරනවා. ඇයි? මේ පුද්ගලයා නාසක තත්වයකට ඉස්සරහා කාල පරිච්ඡේදයේ ඇද වැටෙයිද? ආර්ථිකයෙන්, මානසිකත්වයෙන්, අධ්‍යාපනයෙන්, බලාපොරොත්තු වලින්, විවාහයෙන්. මෙයා නාසකද? මෙයා ගහන එක තුරුම්පුව Tamanට කැරකෙනවද? සල්ලිත් ලැබෙනවා, වාහනත් ලැබෙනවා, තනතුරුත් ලැබෙනවා, බිරිඳකුත් පෙම්වතියකුත් ලැබෙනවා. ඒක ඇයෝ බිරිඳ කරගන්නවා. දරුවොත් ලැබෙනවා, ගෙවල් ලැබෙනවා. එමදිවට ඩබල් ප්‍රොමෝෂන් විදිහට දෙමව්පියොත් යමක් දෙනවා. ඊට පස්සේ වයිෆ් කියවත් වෙනුත් තව මොනවාරි හම්බෙනවා. මේ විදිහට පුද්ගලයේ කේන්ද්‍රය තුළ විශාල තක්සේරුවක් කරන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරනවා පංචමහා පුරුෂ යෝගවල තියෙන මහා ප්‍රබල යෝගයක් ගුරුහංස යෝගය. මේ බ්‍රහස්පති ගැන යමක් කිව්වොත් යම් පුද්ගලයේ කේන්ද්‍රයක 1 4 7 10 කියන කේන්ද්‍රස්ථානයක 1 හෝ 4 හෝ 7 හෝ 10 ගුරු ස්වක්ෂේත්‍ර මූලත්‍රිකෝණ හෝ උච්චව සිටියොත් ඒ ඔහු හෝ ඇය උපත ලබන්නේ ගුරුහංස යෝගයෙන්. ගුරුහංස යෝගයෙන් උපදින තැනැත්තා හතරවැන්නේ ගුරුහංස යෝගයේ දිලා තිබුණොත් ආයි දෙමහල් නිවසක උරුමයක් ඒකාන්තයි. සමහර වෙලාවට පැලස් එකක අයිතිකාරයෙක් වෙන්නත් පුළුවන්. සමහර විටක ඔහුගේ නිවස වර්ගඩි 10,000ක් විතර වෙන්නත් පුළුවන්. ඔහුගේ නිවසේ ඉදිරිපස නවත්තලා තියෙන වෝග් එකක්. BMW එකක්, 5 series එකක්, 7 series එකක්. ඔබ අතට ගන්න වහම කේන්ද්‍රේ බලන්න ඔබගේ කේන්ද්‍රේ හතරවැන්නේ 1 2 3 4 වෙනි කොටුවේ ධනු හෝ මීන රාශිය වෙලා ගුරු හිටියොත් අන්න එවැනි තැනකට අවුරුදු 18 කොල්ලට පුතේ වාට 20 22 23 24 30 වෙනකොට ඔයා ඔයවැනි තත්ත්වයක වැජ්ජෙමෙන පුතෙක් වෙනවා. පුතා මීන ලග්නෙන් ඉපදිලා ගුරු එකේ හිටියොත් එහෙම මේකට දිය යටින් ගිනි ගෙනියන එක සුළු දෙයක්. මේ ගුරුහංස යෝගී හත්තන්නේ ඉන්න ගුරා බලවත් වෙලා හිටියොත් බඳින්නේ ප්‍රසිද්ධ පවුලකින්. දසවැන්නේ ඉන්නවනම් එයා තමයි කම්පැනි ඩිරෙක්ටර් නැත්නම් චෙයාර්මන් නැත්නම් ආයතන ප්‍රධානියා මැනේජර්. ගුරුහංස යෝගී කියලා කියන්නේ මහා ඉතාමත්ම ප්‍රඥාවන්තයන් බිහි කරන, ශාස්ත්‍රවේදීන් බිහි කරන, ගත් කතුවරයන් බිහි කරන, පෑන කඩුවක් කරගත හැකි හොඳ ප්‍රඥාවකින් යුක්ත පුද්ගලයන් බිහි කරන යෝගයක්. හැබැයි පුතෝ, ඔය සෙනසුරු කකුල් කඩලා ඇඳේ තියලා වද දුන්නට ගුරු නරකට ඉඳලා ගුරුගේ අපලයක් පෙරකර කර්ම පල දෙන කර්ම ගුරු වගේ අපලයක් සෙට් වුණොත් ආයි ගහන්න එක වන් ෂොට් වලකජ්ජ. ඒ වගේ ආයි කිසිම කතාවක් නැහැ, සමාවක් නැහැ. ගුරුගෙන් කෙලින්ම දෙනවා ඩවුන් වෙන්නම. සෙනසුරු හිම කරන්නේ නැහැ. සෙනසුරු වද දිදී තියා ගන්නවා, විඳවනවා. නමුත් බ්‍රහස්පතිගෙන් අපලයක් යෙදුනොත් එක පාරයි වදින්න ඕන. ආයි රෝහල්ට ගෙනියන්නවත් ටයිම් තියන්නේ නැහැ. ආයි අර මොකද ඉන්නේ සර්පේක් මගමරුවද මොකද කියලා ගැහුවට පස්සේ අඩි 7 යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි බ්‍රහස්පතිගෙන් යෙදෙන ගුරුහංස යෝගය තියෙනවා නම් අනිත් අසුබ දෝෂ අසුබ යෝගවල අසුබ විපාක සමනය කරලා පුද්ගලයාගේ හොඳ පෞරුෂත්වයකින් යුත්
මානසිකත්වයක යුත් පුද්ගලෙක්ව බිහි කරනවා. මේ ගුරුගේ බලය ජීවිතයට මහර වැදගත්කමක් දරනවා. එකේ ඉන්න ගුරුට පාහත නමේ පේනවා. මේක මාර වැදගත්. හැබැයි අර තක්ෂේරුව හරියට කරන්න ඕන අංසක තියක රාශියක් තුළ ඉන්න ගුරු හංසයෝගී යෙදුනට එයා ලබන දෘෂ්ටිය එයා ඉන්න මිත්‍රයෝ එක්කද එයා ඉන්න අවකල් ක්‍රියා කරන මිනිසුත් එක්කද බේබද්ද එක්කද පහත් පුද්ගලයෝ එක්කද මේ ගුරා සෙට්වෙලා ඉන්න එක එක්කද කියන එක බැලීම දක්ෂ ප්‍රවීණ තුන්වෙනි සකති ජ්‍යොතිරිද්දමාගේ වගකීමක්. මෙවැනි වූ විශ්ලේෂණයක් මෙවැනි වූ තක්සේරුවකින් පස්සේ ධනාත්මකව ප්‍රඩික්ෂන් අනාවැකියක් කියන්න පුළුවන්. ඔයා බය නැතුව මේ ව්‍යාපාරයට අතගහන්න මං වග කියනවා. ආයික් දෙකක් නෑ, ඔයා මේ ව්‍යාපාරයට අතගහන්න, ඔයා මේ දේ කරන්න, ඔයා අහවල් දවසින් අහවල් දවස වෙනකොට ඔයා ලොකු ප්‍රොෆිට් ලොකු මුදල් උපයන මහපරිමාණ ව්‍යාපාරයකින් බ්‍රාංචස් තව ගම් වෙනත් ගම්වල ව්‍යාපාරවල ආරම්භයක ආරම්භයක් කරගන්නා වූ මහපරිමාණ ව්‍යාපාරිකයෙක්. මේ කන්ෆිඩන්ස් එක, මේ සෙල්ෆ් කන්ෆිඩන්ස් එක ඇස්ට්‍රොලොජි කියන මේ විෂයෙන් පුද්ගලෙකුට ලබා දෙන්න පුළුවන් නම් ඒ ඇතිවෙන උත්තේජනය කොච්චර වටිනවද. අද මිනිස්සු එහෙම නෙමිනි බලන්නේ, ඔයාට ඔය ව්‍යාපාරි කරන්න පුළුවන්ද, ඔයාට අතේ සල්ලි තියෙනවද, ඔයාට චෝක කරගෙන යන්න දැනුමත් තියෙනවද, මේ සේවකයෝ ඉඳීදවත් එක්ක ඔය බැංකු ලෝන් එක ගෙවන්න පුළුවන්ද. එවැනි වූ වචනමාලාවක් ඔස්සේ ඍණාත්මකව පුද්ගලයාගේ සිතේ සැකසංකා මතු කරාම නින්ද යන්නේ අර මිනිස්සයාට ඩිප්‍රෙස්. එතකොට මේ ඇස්ට්‍රොලොජි වලින් අපි දෙනකොට කන්ෆිඩන්ස් එකක්. එයා නැගිටින්නෙම I can do that. ඒක තමයි මාර වටින්නේ සුමිත්. ඇත්ත වදිරවත්න ජීවිතේ නගා සිටවන්න බලාපොරොත්තු සහගතව සති අරඹන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයට මේ කතා බහ වංචනවත් මං හිතන විශාල ශක්තියක්. මං හිතන්නේ බොහෝ වෙලාවට අපහසුතා ගැටලු තියෙන පුළුවන්. නමුත් ඒ හැම එකක්ම මැඩගෙන යම් ආකාරයකට ජීවිතේ සැලසුමක් හදාගන්න ඔබ බලාපොරොත්තු ඉන්නවා. සතිය කොහොමද, ඔබේ ලග්නෙට කොහොමද, ඔබට තියෙන බාධක මොනවද, ජයග්‍රහණ මොනවද කියලා දැනගන්න නොඉසිල්ලෙන් ඉන්න. ඉතින් ඒ අතර අපි මතක් කරනවා ඔබට පුළුවන් ඔබේ කේන්ද්‍ර සටන අපිට යොමු කරන්න පාර කියන තාරකා තැපැල් පෙට්ටි 699 කොළඹ කියන ලිපිණයට. ඉතින් අපි වැඩසටහන අවසානයේත් ඒ කේන්ද්‍ර සටන වලට අවස්ථාව දෙනවා. මංජි මහත්මයා, බොහෝ දෙනෙක් මේ කරුණු කාරණා තේරුම් ගන්න අතර මේ සතිය කොහොමද, තමන්ගේ ලග්නෙට කොහොමද පරිස්සම, ජයග්‍රහණ මොනවද කියලා දැනගන්න සූදානම්ව ඉන්නවා. එහෙමනම් අපි යන්නට සූදානම් මුල්ම ලග්නය මේෂ රැසට. ඔව්, මේෂ රැසින් උඹන් ඔබ ගැන අපි සතිය ඔබට යම්කිසි මේ දෙන්නේ පොඩි ඉඟියක්. ග්‍රහ සංඥාවලින් ඔබගේ දෛවය ඔබට සරදම් කරන විදිය. මේකෙන් ඔබ ගත යුතු දේ ගන්න. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. දුහන් අද මීටර් 100 සුසන්තිකා වගේ දුහලා පදක්කමක් ගේන්න පුළුවන් කිව්වට මේස ලක්ණින් ඉපදිච්ච 60 පෙන්න ආච්චි කෙනෙකුට මේක සෙට් වුණොත් එහෙම මට බනිනවා. මට මේ පඩියක් උඩට තියාගන්න බැරුව මේක කියනවා මම රේස් එකක් දුවලා දිනනවා කියලා. ආ, ආච්චිට මල. ඒ නිසා මේක තමන්ට ගැළපෙන, තමන්ගේ ප්‍රඥා තමන්ට ගෝචර වෙන විදිහට ගන්න. හැබැයි ආච්චිට මේ සතියේ වෙනදට වඩා හයියෙන් යන්න පුළුවන් වෙයි. දුහන්න බැරි වුණාට අර බලන් ඉන්න ලේලි කියනවා මේ බලහන්කො නැන්දම්මා අපි ඉන්න වෙලාවට කොර ගැහුවට මේ යන විදිය හයියෙන් කියලා. ඉතින් ඒ වගේ තමන්ට තමන්ගේ මනසට එක ගෝචර කරගන්න මේ කියන පලාපල. මේස රසෙ උපන් ඔබට මේ සතියේ කවුරාරි ඔබේ ඇහැට ඇඟිල්ලෙන් අනින සතියක්. ඊට පස්සේ ඔබ මොකද වෙන්නේ, ඇහැට ඇඟිල්ලෙන් එන්නම කඳුළු වෙනවා. කඳුළු ඇවිල්ලා ඔබ ඇහැ පොඩි කර කර ඒ දුක ඒ පීඩණෙන් ඉන්නකොට ඒ ඇනපු එක ඇවිල්ලා අහනවා මොකද මචං ඇහැ රතු වෙලා අඬල වගේ කියලා. අන්න ඒ වගේ සතියක් නිසා මේ සතිය පුතෝ අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා. දුරින් සිටින සතුරට වඩා ළඟ සාක්කුවෙම ඉන්න මිතුරගෙන් හරිම පරිස්සමෙන්. මොකද ඒක දන්නවා මම ආගිය තැන් මම කාපු බීපු විදිය, කරපු කියපු දේවල්, කතා කරන වචන, අරයා ගැන කියන දේ, මෙයා ගැන කියන දේ ඔක්කොම දන්න නිසා
හරිම පරිස්සම් වෙන්න පුතෝ මේක මේ එක පුද්ගලයෙක් ටාගට් කළා කියන දෙයක් නෙමෙයි පොදු පලාපලයක් මේක මේ සියලු දෙනාටම සමාජයටම ගත යුත්තක් කියන එක මතක තබාගෙන කටයුතු කරන්න. යම් හෝරාවල් වල ඔබට කලකිරීම රජ වෙයි. නමුත් සර්වපිත්තල ලෝකයක తాවකාලික නිවහනක ජීවත් වෙන අපිට ඒ ඇති වෙන කලකිරීමත් එක්කම ෂණිකව හිතන්න ඔය ඔක්කොම తాවකාලිකයි කියලා. ඒ එතකොට ඔබට පුළුවන් වෙනවා ඔය තත්ත්වෙන් ෂණිකව මිදෙන්න. බාධක මැද බාධක බිඳ ජයගන්න සති මැද අර සියල් අමතක වෙන ගමනක් බිමනක් යදෙන සතියක් වෙනවා. හැබැයි තමන් නොකල වරදකට තව කවුරුර ඇඟිල්ල දික් කරන සතියක් නිසා සතිය මැදදී තා කල්පනාකාරීව පැවරෙන රාජකාරිය පමණක් කරගෙන වැඩි කලස් දාන්න නැතුව බොහොම හීන් සීරුවට ගත කරනවා නම් තමයි වැදගත්. මේ සැරසෙන් උපන් ඔබගේ සති අග නම් හොඳයි. සති අග ඔබට වැටිහිටියන්ගේ ආදරය, උසස් අයගේ පිළිගැනීම, මවගේ සෙනෙහස සහ ඉතාමත් ඔබ පරලෝ ගැන හිතලා කටයුතු කරන සුබ්බ සතියක පෙරනිමිති වෙන්නනවා. කොහොමද විශේෂ උසබරසෙන් උපන් ඔබට මේ සතිය මංගල යෝග. දැන් ඕකත් අපි මෙහෙම කියනවනි. එළඹෙන තුරු ඉවසිල්ලක් නැති. එළඹුණු දින සිට මියදුණු තුරු ගැළවිල්ලක් නැති. එකම පැටලැවිල්ලනේ මේ හවුල විවාය. ඔන්න ඕකට මුලපුරණ සතියක්. ඒ නිසා මේ ඉවසිල්ලක් නැතුව හිටිය ඔබට කැඩපත උත්තරයක් දෙනවා. අද ලස්සන වෙන්න ඔහු වෙනවා ඔබව බලන්න ගන්න බුලත් හෙප්පුව අතට කියන ඒ මංගල්‍ය ඒ ආරාධනය ඔබට ලැබෙන සුබසතිය. ඔබට අනිත් තව ඖෂධයක් වැනි මිත්‍රයන් හමු වෙනවා. ඔබට දිව පිනවන ආහාර ආදිය ලැබෙනවා. නිදි හානි සුවගෙන දෙනවා. රැකියාවේ උසස් වීමක් ලැබෙන ලකුණු පහළ වෙනවා. වෙනදට වඩා අතමිට සරු වෙනවා. ව්‍යාපාරවල දියුණුව ගෙන දෙනවා. හැබැයි සති මැද කවුරු හරි පැටලෙනවා වාදයට ඔබ සමග. වාදයට. ඒ නිසා ඔබ ඒ වාද විවාදවලට යෑමෙන් වළකින්න ඔබ ඒ අයෝ මගහරින්න ඔබ ඔබ ගැන හොඳටම දන්න නිසා ඔබ ඒ ඇති හොඳටම එයින් ලිස්සල කටයුතු කරන්න වග බලාගන්න. ඒවගේම තමයි සති අග ඔබට අනපේක්ෂිත සිදුවීමක් සිද්ධ වෙන සතියක්. උසස් පුද්ගලෙක්ගේ හමුවීමක් හොඳ හිතවත් කෙනෙක් එක්ක සුහද ගමනක් ඒ තුළින් අත්දැකීම් බහුල සතියක් වෙනවා. නොදකපු පලාතක් බොහෝ අත්දැකීම් ලබන සතියක්. දුරගමන් වන්දනා ගමන් කෙටි ගමන් විනෝද ගමන් යෙදෙන්න හෝ එහෙම නැතත් වෙනදට වඩා ගෙදරින් ටිකක් ඈත් වෙලා සිද්ධ වෙන සතියක්. ඉතින් උසබරසෙන් උපන් ඔබගේ සතිය සුභාසුභ මිශ්‍ර පළ දෙන සතියක්. මේක මේ විදිහට සති මුල මැද අග වශයෙන් කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත්. කොහොමද මිතුනෙට? මිතුන රැසෙන් උපන් ඔබට හොඳ දවස් ලස්සන මතකයන් ලබා දෙනවනේ අපිට. නරක දවස් හොඳ පාඩම් කියලා දෙනවා අපිට. මේ දේවල් නැතුව මේ ලයිෆ් එක ගෙවන්න බෑ. එහෙම නැතිව ජීවිතයක් ගත කරන කෙනෙක් ලෝ නැහැ. ඔය කවුරුත් මොන දේ ඇවිල්ලා කොතන ගිව්වත් ඔය සියලු දෙනාගේම ජීවිතවල පිටිපස්සේ තියෙන අමුතු කතා. හඬ පුතෙන් දුක් වෙච්ච තැන් පසුතැවෙන දේවල් නැතුව නෙමෙයි. අපි කවදාවත් සණ්ඩු වෙලා නැහැ.
ඉන්න කිරි පැණි වගේ. අපි මුළු ලෝකෙට ආදර්ශමත් සීගිරි ලලනාවක් ඇය මම ආදරයේ අප්සරාවියට ඔක්කොම ඇවිල්ලා කොහොම කිව්වත් අහල පහල ගෙදර දන්නවා ඒ වෙන සින්දු ගෙදරුද විය දන්න තිය නිසා මේ සතිය සුබයි. හැබැයි ව්‍යාපාරවලට මල් හතයි. බැංකු යන්න නියම සතියක්. රුපියලෙන් රුපියල සතෙන් සතේ ඉතුරු කරලා ඉතුරු කරලා අනාගතයේ දකින්න. අදහස් ඉෂ්ට සිද්ධ වෙනවා. විවාහයට දින නියම වෙනවා. ඒ සුන්දරත්වය යටිසිතේ තියාගෙන විඳිනවා. විඳවපු කාලි ගෙවිලා. ගෙදර අම්මට ජොලියක් ඇවිල්ලා. රස කැවිල්ලක් හදනවා මේ සමරන්න. යාළුවෝ ටිකට කෝල් එකක් දෙනවා ස්ටෙලා හමුවිමු කියලා හවසට බැදුමක් සමග. හරිම අමුතු සතියක්. සති අග කල්පනාකාරී වෙන්න. මේ මිත්‍රයන් අතරම ගැටුමක් හටගන්න පුළුවන්. සිතේ ආවේගයක් ඇති වෙන්න පුළුවන්. තමා සමග වැරදි තොරතුරක් අර පෙම්වතියගේ අර විවාහයට කැන්දගෙන ඉන්න ගෙදරට ගිහිල්ලා. ඒ හසුන එව්වේ කවුද ඇරියේ කවුද කියලා සැකයක්. කෘතුහලයක්. මානසික පීඩනයක්. දැන් ඕක මම ඔහොම කිව්වට ඕක වෙන ආකාරකින් ඔබේ ජීවිතයට එන්න පුළුවන්. ඒ නිසා මේක මේ විදිහම නෙමෙයි හොඳේ. මේකෙන් ගන්න ඔබට ඕක වෙනත් ආකාරකින් එන්න පුළුවන්. එනි සාමිතුන ලෙසින් උපන් ඔබගේ මේ සතිය මේ විදිහට මෙයින් පෙන්නනවා. කටක රසට කොහොමද මේ සතිය? අෂ්ටම සෙනසුරේ ඒරාෂ්ට කපලයක් ගෙවන කාල පරිච්ඡේදයක ඔබ ඉන්නේ මේ. ඒ නිසා අර ගලන ගඟක් මෙන් වෙන්න. ගලාගෙන යන තැන්වලදී ගලාගෙන යන්න දෙන්න. කඩාගෙන යන තැන්වලදී කඩාගෙන යන්න දෙන්න. ඒ බාධක කොච්චරවත් ගඟ ගලනවනේ. අන්න ඒ වගේ ඔබත් බාධක බිඳ බාධක මැද ඔබේ ගමන යන්න. ඒ බාධක එනවා කියලා අපි නැවතිලා හිටියොත් අපි ඔය පහු කරගෙන විශාල පිරිසක් ඉස්සරහට යනවා. ඔබට කෙනෙක් ඔබගේ නුහුගුණ ගායනා කරනවා නම් ඔබට නෑසෙන දුරකටම ගිහිල් ඉවරලා පස්සැරිලා බලන්න. එයා කොච්චර හයියෙන් කිව්වත් ඔබට ඇහෙන්නේ නැති වෙනවා. ඒ තැනට මනස සිත ගේන්න. මම මේ කිව්වේ ගමනක් ගැන නෙමෙයි. ඒ තැනට මනස සිත ගේන්න. සිත දියුණු කරගන්න කියලා කියන්නේ. මනස දියුණු කරගන්න. ඒකත් Tamanගේ කවුන්ට් එකට අනිත් පැත්තට වාසි වෙන විදියට හරව ගන්න. දැන් මඩත් Taman හරව ගන්නවා Tamanට වාසි වෙන විදියට ප්‍රසිද්ධියට. අන්න ඒ විදියට කටයුතු කරන්න. සිත ඇවුල්. ප්‍රේමය ආදරය තුල සිත ඇවුල්. එකක් කෝපි එක සම්පූර්ණ බීලි වරනකොට අරය උගුරක් බීලා නැගිටලා යන සතියක්. ගියේ බොහොම අත්වැල් බැඳගෙන වැටකෙయ్య පඳුර යටට කොල්ලා තනි වෙලා ඉන්නවා යන්න ගිහිල්ලා අමනාපෙලා ඇය. බලාපොරොත්තු සුන්ගෙන ලකුණු. කෝච්චි යන මාම දැකලා කෆල් එක. ඊළඟ ස්ටේෂන් එක පහුවෙන්නත් ඉස්සෙල්ලා ගෙදර ආයේ දන්නවා. ගිහිල්ලා හමාරයි. ගියේ අත්වල් බැඳගෙන කැමරාවකට අහුවෙලා අම්මලා දැකලා ටීවී එකේ. කෝල් එකක් දීලා කියනවා කොහෙද? හන්තානි. ඔව් හන්තානි දැක්ක අපි. වර ගෙදර. ඒ නිසා ලිඩක් ලිඩක් ගැන ලත වෙන තැවෙන හෝ බරපැනක් දරන්න සිද්ධ වෙන සතියක් කටකෙට. ඒ කරගන්න සත්කාරය කරගන්න සුබ දේ ඔබට කර්ම විපාකයක් වශයෙන් දිත්ත ධම්ම වේදින වශයෙන් සුබ විදියට පළ දෙනවා. මවකට පියෙකුට සැලකුවම අසල්වැසියෙකුට ඥාතියෙකුට ලෙඩකට සැලකුවම එහින් ලැබෙන ආනුසංශ මහත්ඵල මානුසංශ විශාල ආනුසංශයක් එන්නේ පුද්ගලයාට ජීවිතේ උණක් හැදෙන්නේ නැති වෙන තරම් නිරෝගී වෙනවා. දෙමෝපිය හදවතින් ඒ සලකනකොට යටිහිතෙන් දෙන ආශිර්වාදය මතු ආත්ම ගණනක සක්විති රජවෙන්න තරම් ඒ හේතු වාසනා වෙනවා.
සියලු සැප සම්පත් ලැබෙන්නත් යහපත් දරුවෝ මතු අනාගතවල උපදින්නත් හේතු වෙනවා. ලෝකෙටම පේන්න වටේටම බෙදනවට වඩා තමන්ගේ දෙමෝපියන් වෙනුවෙන් යමක් කිරීම ඉතා වැදගත් වෙනවා. සත්‍යයග මල් හතයි. බඹරේ වැල්ලෙත් කැරකෙයි. දිව පිනවයි. යහපත් කතාබහකට හවුල් වෙන්න අවස්ථාව ලැබෙනවා. තව කෙනෙකුගෙන් දැනුමුතුකන් ලැබෙනවා. තමන් දන්නා දේ තව කෙනෙකුට කියලා දෙනවා. ගුරු හරුකන් දෙනවා. ඒ තුල ඔබ ජීවිතේ සාර්ථක කරගන්නවා. කොහොමද සිංහයට? හොඳයි වන්දිර රත්න. සිංහ රැසට කොහොමද කියන කාරණා හිතුවද අපි කතා කරමු. මේ කෙටි විරාමයෙන් අනතුරුයි නැවත අපි ඔබ මුණ ගැහෙන්නේ. විරාමයෙන් අනතුරු අපි නැවත ඔබ මුණ ගැහෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය මංජුල පිරිස් මහත්මයාත් එක්ක උදා වුණු සතිය ඔබේ ලග්නයට කොහොමද ඔබට ඇති බාධක ජයග්‍රහණ මොනවද කියන කාරණා අපි කතා කරන්නේ. මංජුල මහත්මයා අපිට තිබෙන්නේ සිංහ රැස පිළිබඳව. සිංහ රැසෙන් උපන් ඔබ ගැන මේ සතිය මට මෙහෙම පේනවා. ඉක්මනට උණු වෙන ලෝහය ඉක්මනට සිසිල් වෙනවා. ඒ වගේම තමයි සේම ඉක්මනින් කෝප වෙන මිනිසුන්ගේ හදවත ඉක්මනින් උණු වෙනවා. බැන්නට ඊට පස්සේ ගිහිලා අත ඉඹලා ඊට වඩා උපකාරයක් කරනවා. අන්න ඒ වගේ සතියක් ඔබගේ ආවේගයේ ආවේගශීලී බව ඔබට බොහෝ දිහි අහිමි කරයි. නින්ද නැති කරයි. නින්දට බාධා කරයි. ඔබ දූ දරුවන් වෙනුවෙන් වගකීම් රැසක් ඉෂ්ට සිද්ධ කරන්න සිද්ධ වෙන අතර සමහර දූ දරුවන් සමග ගේ ඇතුලේ ආගියුමන්ට් වාද විවාද ඇති වෙන සතියක්. ඉවසීමෙන් සැනසීම. දුරදිග බල්ල වැඩ කරන්න. බයින්නේ කාටද? පුතාට. කාටද මේක ඇහෙන්නේ? යාළුවට. කාටද මේක ඇහෙන්නේ? අසල් වැසියන්ට. කොල්ල කොහොමද පාරේ බහැල යන්නේ? එතකොට බයින්නේ කාටද? තාත්තට. තාත්තා කියන්නේ කවුද? තම පියා. ස්මිතිකල් උස්මහත් කරේ කොහොමද? තමන්ගේ තනියමද කෑවි බීවි ඇඳ පෙළනේ? තාත්තා ගෙනත් දුන්නු දේ. ඒ විදිහේ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රශ්න ගැටළු කම්කටොළු निराකරණය කරනවා. තමන්ට ලැජ්ජ හිතෙනවා. ඒකෙන් තමන් ක්ෂණිකව මිදෙනවා. ඒ වගේ තමයි ඔබට සතියේ අග සුබයි. ව්‍යාපාරවලට හොඳයි. කරන කියන දේවල් සාර්ථකයි. මල් හතයි. අලුත් තිරප් පායලා අලුත් දොරක් කැරෙනවා. ජීවිතේ දිනන්න මාර්ග විවර වෙනවා. බැංකුවේ අතහිත. කල්යාණ මිතුරෙක්ගේ අතහිත. සුබ සතියක පෙරනිමිති. කන්‍යා රැසෙන් උපන් ඔබට කොහොමද මේ සතිය? ඔබට ඔබගේ ලස්සන මේ සතියේ සමාජයට පේන්න දකින්න මේකප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ඔබගේ හදවතේ තියෙන ලස්සන මුහුණෙන් පේන සතියක්. ඔබගේ කරුණාව ඔබගේ චාම් ගතිපැවුතුම් වලින් ඔබගේ සංවර බවින් සමාජයේ ඔබට ආකර්ෂණය වෙන සතියක්. හැබැයි ඒ සියලු දෙනා සමග කතා කරන්න ඕන දෙපාරක් හිත හිත. මොකද සමහර වෙලාවට පිට වෙන එක වචනය දෙපැත්තක වෙන පිහිය වගේ වෙන්න පුළුවන්. ඒක වචනය තව කෙනෙක් නොදනුවත්ව හිත රිදිලා ගෙදර යන්න පුළුවන්. එයා නොදනුව හිත රිදුනට එයා පෙන්වන්න නැතුව යනවා. ගිහිල්ලා තමයි එයා කොටන්නේ මුහුණු පොතේ. ඒ නිසා පිට කරනුන වචන පරිස්සමෙන්. අමුත්තන්ගේ පැමිණීම අමුත්තන්ගේ හමුවීම ධෛර්ය උපදවනවා. දුරදිග නොබලාගත් තීරණයක් නිසා නින්දට බාධා ඇති කරනවා. සත්‍යයේ අග ආදරය මෝරනවා. වගකීම් රැසක් ඉෂ්ට සිද්ධ කරන්න සිද්ධ වෙන අවස්ථාව එනවා. වැයපස පොඩ්ඩක් ඉහළට යනවා. කන්‍යාවෙන් උපන් ඔබගේ මේ සතිය සුබ සතියක්. හැබැයි සුභ අසුභ මිශ්‍ර ඵල ලැබෙනවා සති මැද සති අග. කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. කන්‍යාරසෙන් උපන් ඔබගේ ආර්ථිකය වෙනදට වඩා ශක්තිමත් වෙන සතියක්. ඒ
ඒවගේම තමන්ට පුළුවන් ආකාරකින් තවකිෙනකට උපකාර කරන්න අවස්ථාවක් ලැබෙන සතියක්. කොහොමද තුලාරැසට. තුලාරැසින් උපන් ඔබට මේ සතිය ඔබගේ ව්‍යාපාරවලට හොඳයි. දියුණුව ගෙන දෙයි. ඔබගේ විනේසා අරමුණ කියන්නේ ඉලක්ක යාකරන පාලමක් කියල කියමනත් තියෙනවා. ඔබ මහන්සියෙන් ආරම්භ කරගත්ත දේ හලන්නැතු ඉස්සරහට ගෙනයන් අවස්ථාවක් ලැබෙන දහිරයක් ලැබෙන සතියක් මේ සතිය. යංකිසි ලොකු වැඩකට අතපොවන් අවස්ථාව ලැබෙනවා. තමාට තමාගේ වැඩකර ගැනීමට උපකාර ලැබෙන සතියක්. ඒවගේම තමයි තමා සමග එකට යන පුද්ගලය කරන වරදකට තමන්ට වන්දි ගෙවන්න වෙයි. එනිසා තමන් හැමදිස්සම ගමනකට එකතු කරගන්න විශ්වාසවන්තනීය බුද්ධිමත් පුද්ගලයන්. එසේ නැතුව දුරදිග නොබලා සම්බන්ධ කරගෙන පුද්ගලයෙක් නිසා ඔබට යංකිසි අපහසුතාවකට පත්වෙන්න පුළුවන්. යන ගමන් ගෙඩියක් කඩනවා. ඒ ගෙඩිය දිහා බලාගෙන ගෙදර ගෘහ මූලිකය ඉන්නවා. එයා ඒක හරි ආසාවෙන් රැකගත්ත ගහක ගෙඩියක් වතුර දාල පොහොර දාල හදපු. ඒකට කෝපෙන ඒ ගෘහ හිමියා බැනවදිනවා. බැනවදින්නේ කඩපු කෙනාට නෙමි. අන්න ඒ වගේ අනපේක්ෂිත දෙයක් ඔබ කරා ඉන්නට පුළුවන්. තමන්ට සමහර වෙලාවට මේ සතියේ තමන්ගේ රාජකාරි කර ගැනීමට තව කෙනෙක්ගේ උදව් ගැනීමට සිදුවෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන පිරිස පිරිවර නැතිවෙන්න පුළුවන්. ශ්‍රමදායකත්වය නැතිවෙන්න පුළුවන්. ඒ තුළ ඔබ සයන්යම් පොඩි අපහසුතාවයන් වල හිරවෙන්නට පුළුවන් සතියක්. අපි බලමු උච්චික රැස ගැන. උච්චික රැසෙන් උපන් ඔබ මේ සතිය ඉතා කල්පනාකාරී වෙන්න. මේ සතියේ ප්‍රයෝගකාරී සිතුවිලි රජ වෙනවා. ප්‍රයෝගකාරී සිතුවිලි. මානසික අසහනය ඇති වෙනවා. ඒවගේම තමයි ඔබට හිතෙයි මේ දේවල් එක්ක හුදකලාව හොඳයි කියලා. අර අපි ගැන තනිවීම තුළ රිදවීම අඩුයි කියලා. අන්න ඒ වගේ සිතුවිලියන සතියක්. කරුණාව පහව යනවා. මෛත්‍රීය පහව යනවා. ක්‍රෝධය මතු වෙනවා. මේ තැනට සිත යන්න දෙන්න එපා. සිත පාලනය කරගන්න. ඔබ ඒ වෙලාවට එකඉඳන් දහයට ගණින්න, දහයිඉඳන් එකට ගණින්න. එතකොට ඔබට හිතේ අර දුෂ්කර මාර්ග බොහෝ විට සුන්දර ගමනාන්තයක් කරාගෙන යනවා කියලා. එවැනි තත්ත්වයකට පත්වෙන්න මේ ජ්‍යෝතිර්විද්‍යාව කියන විද්‍යාවෙන් දෙන උපදේශන පිළිපදින්න. වාසනාවන්ත සුභ සතියක්. උච්චික රසෙන් උපන් ඔබගේ ඔබට දියුණුව ගෙන දෙන සතියක්. සුභ සතියක්. ඒ සති මැද අග සතිය ආරම්භය ඉතා කල්පනාකාරී වෙන්න. මොකද ඔබගේ සිත ඔබගේ මනස ව්‍යාකූල වෙන, ක්‍රෝධය ඇති වෙන, දුර්වල වෙන, කඩා වැටෙන සතියක් නිසා. මේ කිව්වේ උච්චික ලක්ෂණයට. කොහොමද ධනුරසට? හොඳයි වඳුර මහත්මයා. කොහොමද ධනුරසට කියන කාරණා අපි හිතතුනේ කතා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. විරාමයෙන් අනතුරුව අපි නැවත බබුණ ගහන්නේ ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ආචාර්ය මංජුල පිරිස් මහත්මත් එක්ක. උදා වුණු සතිය ඔබේ ලග්නයට කොහොමද කියන කාරණයි අපි කතා කරමින් ඉන්නේ. මංජුල මහත්මයා අපිට තිබෙන්නේ ධනුරස පිළිබඳව. ධනුරසෙන් උපන් ඔබට මේ සතිය සුභාසුභ මිශ්‍ර ඵල. තමාගේ වරද දකින්න උපේක්ෂා සහගත වෙන්න. එවිට ඔබට සැනසිලිදායක සත්‍යක ආරම්භයක් වෙයි. සිත්‍රිදී මානසික පීඩා, වටපිටාවෙන් ප්‍රශ්න, කරදර, වැයපස ඉහළට දරාගන්න බැරි විදියට මොනරු එළියට යන සතියක්. තිබුණු ගෞරවය නැති වෙන්න පුළුවන්. දුරදිග නොබලා කරන කටයුත්තක්. මහමගේ ඔබ දානවා මොනහරි විසි කරනවා කුණු ගොඩක්, කැමරාවකට අසු වෙනවා ඔබට අගෞරවයක්.
වැරදීම් මම්මුලාවීම් තුළ ප්‍රශ්න කීපයකට මැදි වෙන මේ සතිය මුල් දින දෙක ගත වුණාට පස්සේ මල් හතයි. බඹරේ වැල්ලිත් කරකෙන ඔබ ඉල්ලුවොත් ඕන දෙයක් ඕන කෙනෙක් දෙන සතියක් වෙනවා සති මැද. යකා වුණත් දෙකට නැමින බඹරේ වැල්ලෙත් කැරකෙන දිව පිනවන ආහාරාදී ලැබෙන සිත සතුටින් පිරෙන සියලු දෙනාගේ ආදරය ගෞරවය හිමිවෙන සතියක් වෙනවා. සති අග කතා උසස් බවක් ඇතිවෙන ඒ කතාවේ දියුණුව ගෙන දෙන සුභ සතියක්. කොහොමද මකර රැසට තම වගකීම් ඉටු නොකර නිදහසට හේතු කෝටියක් කිව්වත් වැඩක් නෑ කියලා කියනවනේ. ඒ නිසා තමන්ගේ වගකීම් පැහැර හැරීමෙන් වළකින්න. ඔබගේ ව්‍යාපාරවලට ඉතාමත්ම සුබයි මේ සතිය. ඔබ බලාපොරොත්තු නොවුණු ගොඩක් පැරණි භාණ්ඩ පවා මේ වෙලාවෙ වෙළඳන් වෙනවා. ඔබට මානසික වදයක් වෙලා තිබුණු කවදාවත් මේක විකිණෙන්නේ නැහැ කියලා හිතපු දේවලුත් විකිණෙනවා. හිතන්න බැරි පුද්ගලයේ මග දකිනකොට හිත පුදුමයටපත් වෙනවා. අර ණය ගෙනල්ලා දෙනවා කියලා ණය ගෙනල්ලා දෙන බව ඔබට විශ්වාසයක් ඇති වෙනවා. පැරණි ණයක් ලැබෙනවා කියලා මේ පෙන්වන්නේ. සතුරු මිතුරු වෙන ඔබට විරුද්ධව කතා කරපු කෙනාම තව තැනක ඔබගේ ගුණ ගායනා කරලා පුදුම හිතෙනවා. මකර රැසින් උපන් ඔබට මේ සතිය සුබයි. වෙළහෙළදාම් වලට නියමයි. මේ තත්ත්වය දැක ළඟම සිටි අයට ජලසි එකක් ඇවිල්ලා ඔබ ගැන සති මැද. කාර්ය බහුල සතියක් යනේන ගමනට බාධාවක් ඇති වෙනවා සති මැද. අග වෙනකොට ඒ ප්‍රශ්න හිමින් හිමින් ලියා ගන්න පැටලුණු නූල් බෝල් එලියලා ලස්සන ගෙත්තමක් කරගන්න අවස්ථාවක් ලැබෙන සතියක් වෙනවා. කාර්ය බහුල ඔබට නිදා ගන්නවත් කෑම බීම ගන්නවත් වෙලාවක් නැති තරමට රාජකාරී යෙදෙනවා මේ සතිය තුල. කොහොමද කුඹරසට? කුඹරසෙන් උපන් ඔබට සතිය සුබයි. මේ සතිය ඔබට ඔබ කරන කියන අතගහන කටයුතු වල ප්‍රගතියක් සමාජයේ ගෞරවයත් යනේන තැන පිළිගැනීමත් ස්ත්‍රී පක්ෂයේ උපකාරයත් ලැබෙන සතියක්. ඉතාමත්ම සුබයි මේ සතිය. ඒ වගේම තමයි තමාට විශ්වාස කළ හැකි පුද්ගලයෙක්ගෙන් උපකාරයක් ලැබීමත් ඔබට ඔබ යන ගමනට පොඩි ජැක් එකක් ලැබෙන සතියක්. වෙළහෙළදාම් වලින් ලැබෙන ලාභය කොටස් කරලා වෙන් කරලා ඉතුරු කරගන්න පුළුවන් මේ සතිය. කල්යාණ මිත්‍රයෙක්ගෙන් ලැබෙන උපදෙස් සහ පැමිණීම ඔබට ශරීරයේ සියලු රෝග නිවාරණය වෙන ඔසුවක් බවට පත් වෙනවා. බලාපොරොත්තු රසක් ඉෂ්ට සිද්ධ වෙන මේ සතිය තාමත් සුභ සතියක්. ඔළුවේ ලක්නේ සෙනසුරේ රාෂ්ට්‍රයකයක් යන කාලයක වුණත් ඔබගේ බලාපොරොත්තු වලට ලං වෙන්න පුළුවන් බලාපොරොත්තු සපලෙන සුභ සතියක් වෙනවා. කොහොමද මීන රසට? මීන රසෙන් උපන් ඔබට මේ සතිය සුභයි. මේ සතියේදී හදිසි ගම්මන් බිමන් යෙදෙන්නට පුළුවන්. ඔබගේ නොපසුබට උත්සාහය තුළ ඔබගේ ජයග්‍රහණය සනිටුවන් වෙනවා. පිට පළාතක කෙනෙක්ගේ ඇමතුමත්ද ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ ඒගොල්ලෝ වෙනවා කියලා ගෙදර ලහි ලහියේ වැඩ ළමයිට බැනවදින අස් කරන්න ගිය කල්ලි කරපු ඔක්කොම තැන් හදාගෙන අක්කා එනවා කියලා මල්ලිකුත් අරගෙන ගමේ විච්ච දේවලුත් කියන්න මල්ලිට පිනට දහමට සිත අක්කලාවම සති මැද පින්කමකට එකතු වෙනවා. යනවා පන්සලකට අරගෙන පන්සලට උපුනා කරන උපකරණ හැමෝන්ගෙම හම්බ වෙනවා සිවුරු අඳිනකඩ. ඒ නිසා ගෙන යන්න ඕන ඒවමනේ මේ පන්සලට. පන්සලට කොස්සක් නැති වෙන්න පුළුවන්, පන්සලට ඉදලක් නැති වෙන්න පුළුවන්, හාමුදුරුවන්ට තේකෝ පිසීනි නැති වෙන්න පුළුවන්, කොණ්ඩේ වැවෙනවා, ෂේවින් ක්‍රීම් අවශ්‍ය වෙනවා, රේසර් ඕන. ඒවත් පන්සලට අවශ්‍ය භාණ්ඩ නිසා
ඒව ටිකක් එකතු කරගෙන පුඩ්සිතියෙන් අරගෙන යන්න පන්සලට. එහෙම කරන්නාව කුසල් ලිට්ට ධම්මවේදනීය කර්මයක් ඔස්සේ පලදීලා ඔබගේ කටයුතු සාර්ථක වෙනවා නියතවම. පල්ලියට යන්න යාඥා කරන්න ෆාද හමුවෙන්න පල්ලියට උදව්වක් කරන්න. කෝවිලට යන්න දෙවියන්ට මල්මාලයක් පලන්දන්න පූසාරිගෙන් පොට්ටුවක් තියාගෙන උපකාරයක් කරන්න. මේවා ඔබගේ ජීවිතයේ පින් කියන කවුන්ට් එකට තමයි වැටෙන්නේ. ඒ පින් පොත පිරෙන්න පිරෙන්න ඔබගේ ජීවිතයේ බැබලීමකට ලක් වෙනවා. තිබුණු රෝග නිවාරණය වෙන, මානසික සුවය ගෙන දෙන, සිතේ සතුට ඇති වෙන මේ සතිය මීනරසෙන් උපන් ඔබට සුබයි. හොඳයි වදිරහත්ම. එහෙමනම් හිතවතුනි අපි ලග්න 12 පිළිබඳවම අපි අවධානය යොමු කළා. දැන් ඉන්නේ ඔබ බලාපොරොත්තුෙන්, ඔබේ බලාපොරොත්තු ගැන අපි ඉදිරියේ තියෙනවා. අපි සූදානම් ඒ වෙනුවෙන් පිළගැසෙන් අපිට කෙටි විරාමයක් දෙන්න. විරාමයෙන් අනතුරු අපි නැවත බමුණ ගහනවා. විරාමයෙන් අනතුරු අපි නැවත බමුණ ගහන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්විදී ආචාර්ය මංජුළු පිරිස් මහත්මත් එක්ක උදාවන සතිය ඔබේ ලග්නෙට කොහොමද කියන කාරණා හිතවතුනි අපි කතා කළා. දැන් ඔබ අපට යොමු කළ කේන්ද්‍ර සටහන අපි ඉදිරියේ තියෙනවා. අපි කේන්ද්‍ර සටහන් වෙත අවධානය යොමු කරමු මංජුළු මහත්මයා. අපි මුලින්ම සටහනක් ගමු. අපි බලමු මේ සටහන අපිට යොමු කරන්නේ කවුද කියලා. එන්ජී අරෝෂ චමින්ද 60 කියලා තියෙන්නේ. අපි බලමු හරියට අරෝෂ චමින්ද. හරි, අපි බලමු. මංජුළු මහත්මයා කියන සටහන තියෙන ඉදිරි බිරිඳ තනං අපිට යොමු කරලා නැහැ. 20-21 අගෝස්තු 20-24 අවුරුදු 3යි. කන්‍යා ලග්නින් මේ ඉපදුණු දරුවාගේ කේන්ද්‍රයේ දකින්න ලැබීම සතුටක්. මාස 1යි දින 6යි කේතුට 20ක් සිකුරු. පුංචි කාලේ විස බීජයක් ශරීරගත වෙන්න තිබුණා. සෞඛ්‍ය පිරිහෙන්න තිබුණා. ආබාධිත වෙන්න තිබුණා. සෞඛ්‍ය පිරිහෙන්න තිබුණ මේ දරුවාගේ ජීවිතයේ බේරිච්ච එක ලොකු දෙයක්, ලොකු වාසනාවක්. මුල් මාස 2 ඉතාමත් දරුණු අපලකාල පරිච්ඡේදයක් තමයි ගෙවලා තියෙන්නේ. දැන් ඉදිරි කාලය හොඳයි. සිකුරු කේතගෙන් පස්සේ සිකුරු ලැබලා තියෙනවා. සිකුරු කන්‍යා ලග්නයේ යෝගකාරක ග්‍රහයා නිසා දරුවගේ ඉදිරි කාලය වාසනාවන්ත වෙනවා. මවට පියාට සුබඵල ගෙන දෙන සුබ කාල පරිච්ඡේදයක් උදා වෙන සුබ කාලයක් වෙනවා අනාගතයේ. හොඳයි මදිරමත්. අපි තවත් සටහනකට යනවා. අය නිජා චමෝදි ඉදිරි බිල්පතක් තියෙනවා. අම්බලන් තොට සිටියම කරන සටහන. December 2023 අවුරුදු 15 පිරලා මේ ගෙවන්නේ 16 දරුවා. චමෝදි මේෂ ලග්නෙන් ඔයා ඉපදුනේ. අවුරුදු 7ක් බුධ, 14යි මාස 11ක් කේතු, 34යි මාස 11ක් සිකුරු. ඔයා සාමාන්‍ය පෙළ ඉරහඳ වගේ සමත් වෙනවා. ආයි එක දෙකක් නැහැ. ඒ විශ්වාසයෙන්, ඒ උත්තේජනයෙන් පාඩම් කරන්න, මහන්සි වෙන්න. ඔයා වයසටත් එහාගිය වයස මුහුකුරාගේ චරිතයක් වගේ කටයුතු කරන දරුවෙක්. ඔයාට ඔයාගේ ජීවිතය දිනනවා කියන එක සුළු දෙයක්. හොඳයි. මේ සටහන අපිට යොමු කරන විදුරු බිල්පත සමග කේ ආර්ය රත්න පාදුක්කේ සිට. 1995 අප්‍රේල් 2024 වයස අවුරුදු 29ක් පිරුණා. මිතුන ලග්නෙන් ඉපදිලා තියෙන්නේ. මිතුන එවල නෑනේ දසය පැහැරිනේ. නැකත දසය පැහැරිනේ සටහන් කළා නෑ. විදුලි බිල්පත එවන්න මතක් වුණාට ඒක මතක් වුණේ නෑ. ඒ දෙකම කරගන්න තිබුණා එකවර. නරක කාලයක් වගේ යනවා කියලා තේරෙනවා නේද මන්ද? අමතක වීම වැඩි. හොඳයි. මදිවන තව සටහනකට අපි යමු එහෙමනම්. කාවින්ද පුෂ්පකුමාර මත්තේගොඩ කියලා සටහන් වෙන්නේ. අධ්‍යාපන කටයුතු පැහැදිලි ගතියක් තියෙනවා. 2000 මත්තේගොඩ උපන්දිනේ චුට්ටක් අපහැදිලි මට 2000-2009 වගේ එකක් චුට්ටි ප්‍රශ්නයක් තියෙනවා. බුද්ධික ලක්ෂාන් MD බුද්ධික ලක්ෂාන් ඔයාගේ උපන්දිනේ මට පොඩ්ඩක් 2000-2003-2008 ඒක චුට්ටක් අපහැදිලි වෙන තැනක සටහනක්වත් නැහැ. තව සටහනකට යමු. ඔබ නැවත විශේෂ ලියුම් කවර එක බහ යවන්න අපි ඒක බලලා දෙනවා. මොකද මේ අතට ලැබිලත් බලන්න බැරි වීම සම්බන්ධව කනගාටුයි. විදුලි බිල්පත සමග තව සටහනක් DM දමයන්ති මා ඔය කියලා සටහන් වෙනවා. අපි බලමු එක සටහනක්. 1985 ජූලි 2024 39යි. එතකොට
හෝ විදුලි බිල්පත. සිංහ ලග්නෙන් තුලා නවාංශකෙන් ඉපදුනේ. උපදිනකොට උපදිනකොට දස අපහරණය. එකෙත් දස්ස අති නොති. වර්ෂ හතක් තිබුණඩු වර්ෂ හතක් තිබුණඩු ඉන්සෝස්ත්‍රී මහදසාව මොන මහදසාවද මොන ග්‍රහයට අයිතිද පොඩ්ඩක් විස්තර මදිනි අපරාධ. එරින් අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා අපි නිතරම පැහැදිලිව ඔබට තේරෙන විදිහට කියන්නේ ඔබේ උපන්දිනය දසපහරණය ඔබේ ලග්නය පැහැදිලිව වන්න ඔබේ නමගම ලියුම් කවරේ සටහන් කරන්න නැත්නම් අපිට කාලය නිකරුණේ වැවෙනවා ඒ නිසා ඔබ දැක්ක කෙනෙක් සටහන් කීපයක්ම අපට අපතේ දාන සිදුනා ඒ නිසා මතක තබා ගන්න කෙනෙක් සටහන් යොමු කරන විට පිළිවෙලට එවන්න අපි ලබන සතියේත් මුණ ගැහෙමු අදත් අපි ස්තුතිය පිරිනමනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිස්මත්නාට එමනම් උදාවන දවස ජයග්‍රහී දවසක් උදාවන සතිය යහපත් නිරෝගිමත් සතියක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබට සමුගන්නේ